වචන එන ආගාන විතරන්න පොඩිගාටල ගන්න සමන හොඳින් ඉන්නලාට පොඩිගල්ල ගන්න හොඳ නැතිලාවතයි ගන්න. ඇයි පැට්‍රිස් කල්ල හැමදාම හෙඩ විස්සේ පොහෙන් පොහ පැට්‍රිස් කරත් හෙඩ විස්සේකවම් බැහල යනයි කරකෙන් කාර්සෙන්ට කෙල අප ඩිපර්ට්මට ඇත්තියෙනවා ඒකෙන කුමාරය තමයි යොයක් කලාගේ ට හැදන්න කියන්නේ යාලුවන්ගේ අක්කලට බේරම තමයි කියන්න දෙන ඩිපර්ට් ගැන පොයිස්සකාවේ ගෑනු කටහල අට අපරා නේරා කැප්ටන්ගෙන් අහගන්න තිබනම් වයිට් පන්ද යවනකට කැප්ටන්ට මොනා දැනන්නේ යාටත් ආස හිතෙයි පාට ඔවාගේ සබන් කැටක් හමුණා සබන් කැටක් කමුණා ජීවිතේ වීරය ජීත වීරය අත්තා ඒක මතක්කාදත් අවුල් යුත්තකට සටන ය පෝගෑම් ඇතක අදවසිද අපි එකතු වෙලායින්න අපි ඇවිලෙන්න MCA ග්‍රවන්් එකට අපි ඇවිලෙන්න HMB ටීම ගත්ත එක කතා කරන්න HMB ටීම කියන්න දක්ෂ ටීම එකක් අපි ඔබට කියරතියෙනවා ඔබගේ ආයතනේ ඒවගේම ඔබගේ පාසලේ එක්ක ඔබේගේ ක්ලබ් එකේ මොනාහරිවෙන්ට එකක් තියෙනවන ඔගලන්ගේ ට්‍රිකට් කණ්ඩායමක් හරි රග කණ්ඩායමකර ඕනම ස්පෝට්ටයක් කරන කණ්ඩායමක් ඉන්නවන අපිට කතා කරන්න අපි ලෑස්ති ඔබෝ හමුවෙන් එන්න ඒ හින්දම අදවසිද අපි කතා කරන්න බලාපොරොත්තු තිබෙන HMB ට්‍රිකට් ටීම් ඇත්ත එක බලමු ඒගොලන්ගේ ගොසිප් තියෙනවා ඒවගේ ඒගොල්ලන් සප්‍රයිස්සන අපි දන්න ඒගොල්ලන් නොදන්න කාරණා බොහොම ඇතියෙනවා අපි බලමු අදවසිදේ යුත්තකට සෙට්ටන ය+ ප්‍රෝගෑම් එකේ මොනාද අපි ඒගොල්ලන් එක කතා කරන්න කියලා යුත්තකට සෙට්ටන ය+ ප්‍රෝගෑම් එකේ අදවසේදී අපිත් එක්ක එකතු වෙනවා යාළුවෝ දෙන්නෙක් එක්කෙනෙක් සවිරු අනිත් එක්කෙනා කවින් මා හරිද රයිට් සවිරු අපි ස්කෝල ගැන මතක් කරමු සහ ස්කෝලේ කාලේ මොන වගේ ස්පෝර්ට් දෙකලේ මම කොළඹ ආනන්ද විද්‍යාලේ ඒකාලේ මම ක්‍රිකට් ගැව්වා ලාස්සිසියකේ තමයි මගේ ලාස්ට් එක මම අවුරුදු කැප්ටන් කරා ඒක තමයි මම ස්පෝර්ට්ස් කරලා කියලා කරේ නම් ක්‍රිකට් විතරයි ස්කෝලේ ස්කෝල් කාලේ තියෙන හොඳම මතකය මොකක්ද හොඳම කාලේ හොඳ මතකය බිග් මැච් දෙක බිග් ගහ බිග් මැච් එක බිග් මැච් ටික මතකයි ඒකට එක්ක මගේ අන්තිම අවුරුද්දේ අපි සෙමියක් ආවා සෙමිය ඇවිල්ලා අපි 20 ඕවර්ස් මැච් 50 ඕවර්ස් මැච් එක ගියේ 20 ඕවර්ස් අපි ඒක මතකයි හොඳ මතකයි කැප්ටන් විදියට රෝල් එකක් කළා ස්කෝලේ කාලේ. එතකොට කොහොමද එක්ස්පීරියන්ස් එක? ඒක කොහොමද ටීම් එකට වැදගත් වෙන්නේ? ඔව් ඇත්තට මේක හොඳ එක්ස්පීරියන්ස් එකක්. මොකද දැන් මම බෝලේ අතර ගත්තාම එතකොට අපි කොහොමවත් කියන්නේ කෙනෙක්ට කියද්දි ඔයා බෝල වුණාම ඔයා කැප්ටන් කෙනෙක් විදිහට හිතන්න කියලා. ඔයාගේ ෆීල්ඩ් එක ගැන. එතකොට මට ඒ වගේ දේවල් මෙතනට ඇප්ලයි කරන්න ගොඩක් ලොකු පිටිවලක් වුණා මගේ. මම කැප්ටන් කරලා තියෙන ස්කෝලේ. සාමාන්‍යයෙන් දැන් ස්කෝලේ කාලේ කැප්ටන්සි එක කළවන්නේ. එතකොට සමහර කඩේ ඒ වෙලාවේ කේන් තියනවද නැත්නම් බැනලා තියනවද ටීම් එකේ කට්ටියට? ඔයි බැනලා තියෙනවා බයින්න ඕන තැන් වල බැනලා තියෙනවා එහෙමද හැමතිස්සෙම කේන්තින් ඉන්න චරිතයක් නෙමෙයි හැමතිස්සෙම කේන්තින් ඉන්න චරිතයක් නෙමෙයිනේ සවිරු කියන්නේ පොඩ එන්නු මම විස්තරය අහන්න මෙයාට ටීම් එකේ ඉන්නකොට ඕගොල්ලන්ගේ HMB ටීම් එකේ කැප්ටන් බයිනෝද නෑ නෑ හොඳ විතරයි කියන්නේ හොඳ විතරයි කියන්නේ ආ හොඳ විතරයි කියන්නේ මේ මේ මට පොඩි ආරංචියක් ආවා දැන් ආනන්දේ ආනන්දනේ දැන් ස්කෝලේ දැන් කැප්ටන්සි එකත් කළානේ ඔයාට කියන්නේ කිය නෑනේ හැම වෙලාවෙම කියන් තියන්නේ නෑනේ. ඔයාට දැන් මේ HMBT ක්‍රිකට් ටීම් එකේ ඉන්නකොට පොඩි අපල කාලයක් ඇවිල්ලා දෙනන්නේ මේ බයිනවන ක්‍රිකට් බෝල දා මේ මොකද මේ ෆීල් කරන්න ගියා බයිනවලු ගහ ක්‍රිකට් ගහන්න ගියාම බයිනවලු බැට් කරන්න ගියාම බයිනවලු මොකද ඒ අවුල? එහෙම යන්නේ නෑනේ. එහෙම අවුලන්නේ නෑ. ප්‍රශ්න නෑ. කැප්ටන් බයින්නේම නැද්ද? හොඳ විතරයිද කියන්නේ? හොඳම විතරයි කියන්නේ. අපි කැප්ටන් එම් බයින්නේ. හොඳ තමයි කියන්නේ ඔඩක් කරලා. හොඳ කියන්නේ. ඔව්. මේ මෙයාට ඇත්ත හොඳමද කියන්නේ ඇත්ත කතාව මේ හොඳම කියන වචන ටික පොඩ්ඩක් වෙනස් වෙනවා ඉච්චරයි හොඳ කියනකොට වචන පොඩ්ඩක් වෙනස් වචන ටික වෙනස් හොඳ කියන්නේ වචන වෙනස් කියන විදිහයි වචන ටික වෙනස් පොඩි දෙයක් තියෙනවා ඔයා සවිරු මට පොඩ්ඩක් කියන්න සාමාන්‍යයෙන් ක්‍රිකට් ටීම් එකේ කට්ටියට බොඩිගාඩ්ලා ඉන්නවද නැහැ අපේ ටීම් එක නෑ බොඩිගාඩ්ලා නෑ මට බොඩි ආරංචියක් ආවන මේ බොඩි ගාඩ්ලා දෙන්නෙක් තියාගෙන ඉන්න මේ ප්ලේ කෙනෙක් ඉන්නවා කියලා. හරියටම දන්නේ නැහැ. මම දන්න තරම් ඉන්නේ නැහැ. කුරුණෑගල මේ මලිය දේවගිය මේ ප්ලේ කෙනෙක් බොඩි ගාඩ්ලා තියාගෙන ඉන්නවා වගේ බොඩි ආරංචිය. ඒ කියන්නේ බොඩි ගාඩ්ලාම නෙමෙයි. ප්‍රශ්නයක් වුණාම බලා ගන්න දෙන්නෙක් ඉන්නවා යාගේ. එයාට පොඩ්ඩක් කරදරයක් වුණාම එම ළඟින් ඉන්න දෙන්නෙක් ඉන්නවා. කුරුණෑගලින් අරන් එනවා. එයා කොළඹ මොකක් හරි එකට ආවත් කුරුණෑගල ඒ දෙන්න අරගෙන නේද හැමදැනටම එනවා. මෙයා වෙනුවෙන් මම දන්නේ ඇඩ්වයිසර්ස්ලා වෙන්නේ නැතිනේ ඇඩ්වයිසර්ස්ලා විතරක් නෙමෙයි කොල්ලා කෙලින් ඉන්න වෙලාවට වැඩි ළඟ නැහැ පොඩ්ඩක් ඇද වුණාම තමයි වැඩිපුර ළඟ ඉන්නේ පොඩ්ඩක් දෙහි ගෙඩියක් එම වුණා ඉතින් චුට්ටයි නා ආරේ මට හිතන්නේ මේ නේද
මම මේ මේ තරහකට කියන දෙයක්වත් මේකක් නෙමෙයි මේ මං දැනගන්න අහන්නේ ඇත්තට මේ කවුද බොඩි ගාඩ්ලා දෙන්න බ්‍රාන්ච් එකේ යාළු කොහමද ස්කෝලේ මතකේ සහ මේ මොන වගේද ඔයාලට තියෙන එක්ස්පීරියන්ස් එක මේ ටීම් එකත් එක්ක වැඩ කරනකොට ස්කෝලේ කාලේ ගහපු ක්‍රිකට් එකත් එක්ක ගතහම මං 19 කැප්ටන් කරලා අවුට් වුනේ ප්‍රොවින්ෂල් එකේ කැප්ටන් කරලා ඔක්කොම කරලා ඉන්නේ කැප්ටන් ගන්න අපේ ස්කෝලේ අයියාගෙන ඒක ලොකු අයියා කට්ටි හොඳට ෆිට්ලා ගහනවා මම හිතන්නේ ඒක තමයි ලොකුම සීක්‍රට් එක අපි මැචින් කරන්නේ. ඒ ආරවේ පොඩක් කැප්ටන් කරන්නේ අපේ අය කෙනෙක් කියලා කිව්වහම ඒතර පොඩි නියන් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා පාටයි මේ බයිනෝ අඩුත් දන්නේ. බයිනෝ මට වැඩි බයිනෝ. හොඳ කියන වැඩි වලට. මිහිරි වචන දාලා හොඳ කියන වැඩි වලට පොඩ්ඩ වැඩි වල තියෙන එක. හරි අපි කැප්ටන් එක කතා කරලා බලමු දෙන්නගේ කැරක්ටර් කොහොමද කියලා. අපි අද දවසේ කතා කරුවේ සවිරු එක්කයි කවින් එක්කයි අපි අහලා බලනවා අනිත් අය ගැනොත් මේ බොඩිගාඩ්ලා කවුද කියලා මේ බලමු කවුද මේ ටීම් එකෙන් කොහොමද මේ බොඩිගාඩ්ලා ගැන තියෙන බය කියලා නැද්ද ඔව් හොයලා බලන්න කටි අහලා බලන්න ලොකු ඉස්තරක් ගන්න පුළුවන් මට වඩා ඒගොල්ලෝගෙන් ඇහුවා ඒක ඇත්තටම දැකපු අය ඉන්නවා ගොඩක් අපි ඇවිල්ලා ඉන්නේ U+ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපිත් එක්ක ඉන්නවා යාළුවෝ දෙන්නෙක් අපි නම කියමු හසිත රයිට් ඔයාගේ නම මම මුදිත ඉරියගම ස්කෝල් කොහෙද මම මහනුවර ධර්මරාජ විද්‍යාල. ස්කෝලේ මොකද්ද කරපු රෝල් එක? මම ඉස්කෝලේ ඕපනින් බැට්ස්මන් විකට් කීපය විතර තමයි ප්ලේ කරේ. හොඳම මතකය මොකද්ද? හොඳම මතකය මගේ ඩෙබියු මැච් එක රිච්මන් නැත් එකේ ගියාවේ. ඒකේ මම කීප් කරපු ෆස්ට් බෝල් එකේ මට කැච් එකක් ආවා. ඒක තමයි මම ඩෙබියු එකේ මට තියෙන ලොකුම හොඳම මතකය. රයිට් ඒ වෙලාවේ හිටපු කෝච් කෙනා නම් මතකද? ඒ වෙලේ අපිට හිටියේ තුසිර සර්. දැන් මං හිතන්නේ ආනන්ද කෝච් කරන්නේ. ඊට පස්සේ තමයි අපේකට ආවේ මම හිතන්නේ මට ෆස්ට් 11 ගන්න ලොකු සහයෝගයක් දැක්වයි සර් ජීවිතේ අමතක නොවනම පුහුණු කර කවුද මගේ ජීවිතේ අමතක නොවන පුහුණු කර තමයි අපේ හැරල් සර් කියන්නේ අපේ මම හිතන්නේ සංගක්කාරටත් කෝච් කරලා තින්න එයා තමයි මගේ ජීවිතේ මම හිතන්නේ හොඳම පුහුණු කර අපිට හිටු අයිය හැරල් සර් එච්චර මතක හිටින්නේ හේතුව මේවා ඒ කියන්නේ ගොඩක් කෝචස්ලා ළමයික රිලේට් නැහැ එනකොට මේ අපිත් එක්ක ගොඩක් රිලේට් වෙලා අපිත් එක්ක ෆන් එකේ ඕනේ දෙයකට ඉන්නවා. ඒ කියන්නේ අම්මා තාත්තට කියන්න පුළුවන් දෙයක් වුණත් එයාට කියන්න පුළුවන් තත්ත්වෙන් හිටපු කෝච් කෙනෙක් තමයි. දැන් ඒ කාලෙත් පරක්කු වෙලා එනවද මේ පැට්‍රිසල්? ඒ දාසේ චුට්ටක් තිබ්බා ඉතින් ඒක තාම කන්ටිනියු වෙනක හදාගන්න ඕනි ඉස්සරහට. ඒ කියන්නේ ඒ කාලෙ තිබ්බ චුට්ටයි දැන් ටිකක් වැඩි වෙලා තියෙන්නේ. ටිකක් එහෙම වෙලා තියෙනවා. ඇත්ත මේ පැට්‍රිස් කරන්න පරක්කු වෙලා ආවහමත් ඒ ආවට පස්සෙත් පොඩ්ඩක් මේ වෝම් අප් කරන්න හරි එක්කෝ පොඩ්ඩක් වටයක් දුවලා එන්න කිව්වහම පොඩ්ඩක් නිකන් කම්මැලි කියලා කියන්නේ කවුද කිව්වේ කියපු කෙනා නෑ මම හරි මේ දන්නේ නැති හින්දා අහන්නේ එහෙම කියන්නත් බෑ ඉතින් මම පුළුවන් ඉදිරිය කරනවා ඇත්තද මේ මෙයාට පොඩ්ඩක් නිකන් මෙයා එන්නේ පරක්කු වෙලාලු හරිද මම නෙමෙයි කියන්නේ ඔය රට්ටු කියන කතාව මේ මම කියපු කතාව නෙමෙයි එන්නේ පරක්කු වෙලාලු ඒක කතාව ඇත්තනේ ඔව් හැමදාම පරක්කු වෙලා ඉන්නේ එන දවසටත් පරක්කු වෙලා ඉන්නේ හැමදාම ඉන්නෙත් නෑ ඔය ඒක මට අමතුණා. ඒ හැමදාම එන්නේ නැහැ. එන්නේ පරක්කු වෙලා ආවහමත් වෝම් අප් කරන්න කිව්වහමත් පොඩක් කම්මැලිලුනේ. පොඩ ඇඟ හොරයි වෙනවනේ. ටාපි ඉස්කෝලේ මතක් කරමු. මම ගම්බ බණ්ඩාර විද්‍යාලේ. ටීවී පාසල් කාලේ මොකද කරපු රෝල් එක? විකට් කීපර් බැට්ස්මන්. දැන් පාසලෙන් පස්සේ ඊට පස්සේ ක්ලබ් ක්‍රිකට් කර ගැහුවද නැත්නම් කෙලිම HMB ආවට පස්සේ ආයෙ ක්‍රිකට් කැරියර් එක පටන් ගත්තා. ඔව් මම බැංකුව ජොයින් වුණාට පස්සේ තමයි පටන් ගත්තේ ආයෙත් ශ්‍රී ලංකාව. වෘත්තීයමය විදියට HMB බැංකියත් එක්ක ඉස්සරහට යනකද නැත්නම් ක්‍රිකට් එකත් එක්කත් බලාපොරොත්තුවක් තියෙනවද ඉස්සරහට? ඔව් නෑ හොඳ බැංක කෙනෙක් එන්න තමයි බලාපොරොත්තුව. ඒකත් එක්ක ක්‍රිකට් එකත් ගහගෙන යනවා. මෙයාගේ පොඩි කාරණා ටිකක් තියෙනවා මේ හොඳම ඇපීල් එක සාමාන්‍ය ඔය ඇපීල් කරනවානේ ඔය අවුට් එකක් වුණාම හොඳම ඇපීල් එක මෙයාටලු තියෙන්නේ ඇත්තද මේ කියන්නේ ඒක ඉතින් ඒ වෙලාවට ඉතින් කරන එක තමයි පොඩක් මේ ඇපීල් එක දාලා බලමුනේ ඇපීල් කරන විදිය වා දැන් විකට් කීපර් දැන් මේ විකට් කීපර් මම දැන් බැට්ස්මන් මේ මම තමයි දැන් අවුට් වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ අපි ඇපීල් එකක් කරලා බලමු මමද ඇපිල් කරන්නේ ඔය හොඳම ඇපිල්ලයි දෙන වාටලු මේ ටීම් එකෙන් කියන්නේ කට්ටිය ඒක ඉතින් කෑ ගන්න ඕනේ එතන කෑ ගන්න බෑනේ ඒ ඇපිල් එක ලස්සනයිලු හවුස් දැට් කියලා ඇපිල් කරන්නේ නෑ එහෙම නෙමෙලු වෙන්නේ ඒ එහෙම නෙමෙලු වෙන්නේ සද්ද ටිකක් ඊට හොඳට එනවලු නෑ වචන එන ආග් ගන්න විතර එන්නේ කොහොමද එන්නේ ඒක ආයෙ කලවන්නු HMB ටීම් එකේ කට්ටිය ගැන මොනවද කියන්න තියෙන්නේ?
ඔව් ඇත්තටම මේ පළවෙනි ජොබ් එක විදිහට මම HNV එකට ආවේ. ඇවිල්ලා මම ඇවිල්ලා මාස 3කින් විතර මට ටීම් එකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. අපේ කැප්ටන් දමිත් උන පිටිය උනුගේ අයියා ඒ වගේම අපේ අනුෂ අයියාත් අපිට ගොඩක් සහාය දක්වනවා. තරංගාවලියත් ඉස්සරහට කරගෙන යන අපිට ඕනේ දේකට අපි පිටිපස්සෙන් ඉන්නවා හැවනල්ලාගේ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි ඒ වගේ කණ්ඩායමක සෙල්ලම් කරන්න ලැබිච්ච එක ගැන. HMB ටීම් එකේ ගත්තාම ස්ටාෆ් එකක් විදියට ගත්තාම ආසම කෙනා කවුද? අපේ කැප්ටන් දනිත් දමිත් උන පිටියයි. දැන් ඔයාගේ ආසම මේ ඔයාගේ හොඳම ටීම් එකේ යාළුවා කවුද? කවින් තමයි, කවින් එක තමයි ඉන්නේ. සාමාන්‍ය කවින්ගේ හොඳම ගතිගුණය මොකද්ද? කවින් තමයි බොඩි ගාඩ්ල දෙන්නේ කීදී. අර දෙහි ගෙඩිය තියන ඉන්න බොඩි ගාඩ්ල දෙන්නනේ. ෆයිට් අපි කවින් දෙන්න කිව්ව කවින් ඉන්න ඕකට මේ අපි එහා පැත්තෙන් ඉමු. ෆයිට් මෙයාගේ ඔයා කැමතිම ගතිගුණේ මොකද? නෑ මෙයා කොහෙදවත් තනි වෙලා ඉන්නේ නෑ. මට කට්ටිය ඉන්නා මොනවා වුණත් උදව්වට බොඩි ගාඩ්ලා එහෙම ඉන්නවා යාට. මම දැක්කනේ අර මේ වතුර බෝතල් පෙට්ටියක් එහෙම තනියෙන් උස්සගෙන. අද කොහොම බොඩි වෑඩ්ලා? යාළුවනේ යව්වා නිමාඩු ලීව් එකක් දාන්න. ඩියුටි ලීව් එකක් දුන්න. නැත දෙහි ගෙඩි ගෙනිය නෑ. ඩියුටි ලීව් එකක් දෙලා තියෙනවද? අද පඩි සහිත නිමාඩුනේ. හරි. දැන් මේ ඔයා නෑ මෙයා ගැන දන්නේ නැති නේද? දැන් මං අහන්නේ. දැන් හොඳම යාළුවානේ. හරිද? මේ මොනවද මෙයා ගැන ඔයා දකින හොඳම දේවල්? හොඳම දේ අයියේ මැච් එක කලින් මාරු විදිහට ප්‍රිපෙයාර් වෙනවා. එනර්ජි ගන්නවා සුපිරියරම. මැච් එක කලින් මාරු විදිහට ප්‍රිපරේට් කරනවා මැච් එක සුපිරි. තහනා උත්තේජක නෙමෙයිනේ? තහනන්නේ. මේ දැන් දෙන්න එකටමනේ ඉන්නේ. මෙයාට හැදෙන්න. හරිද? යාළුවෙක් විදියට හැදෙන්න දෙන්න තියෙන එකම අවවාදෙ මොකද්ද? ඒක රජ විසින් ගන්න ඕනේ. ඒක රජ විසින් ගන්න ඕනේ අයියේ. අපිට කිව්වට වඩා නෑ. රජ වා මොනවාද මෙයාට දෙන්න තියෙන අවවාද? නෑ මැච් එකේ කලින් ඉතින් මෙයත් එක තමයි එනජි ගන්නෙ. නෑ මහානේ මේ මෙයාට දෙන්න තියෙන හැදෙන්න කියලා යාළුවෙක් විදියට මෙන්න මේ ගතිගුණේ හදාගන්න කියලා තියෙන මොකද අවවාදෙ? එක්ක බොඩි ගාඩ්ලව අයින් කරන්න කියලාද නැත්නම් තව ඉස්සරහට මොනවද මෙයාගේ හැදෙන්න කියලා දෙන්න තියෙන අවවාද? එයා බොඩි ගාඩ්ලා ගන්නේ සමනේ හොඳින් ඉන්නලාට බොඩි ගාඩ්ලා ගන්නෑ. හොඳ නැතිලා තමයි ගන්නෙ. තාත්තගේ නම ආරක්ෂා කරගන්න දේ කළේ. එහෙම තමයි හිතාගෙන ගිය අන්තිමනේ අනිත් පැත්ත උරේ ඒක. අත්ත නැති වෙලා ඒ කියන්නේ අත්ත ගාව තමයි මම හිටියේ ගොඩක් කියලා ආඩ මම එතකොට NSBM එකේ ඩිග්‍රියක් කරනවා. ඉතින් අත්ත නැති වෙලා මට ඒ වෙලාවේ එක්සෑම් දෙමිච්චින්දා ගෙදරින් කීවේ නෑ. වෙයි මට රෑ වෙලා ආරංචියක් ආවා. මම එළම් ගියා ඉතින් ඒක මතක් කරද්දී නවුල්. ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳි නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව The Paparee TV, The Paparee TV HD, Dialogue Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න නරඹන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. යුද්ධ එකට සෙට් වෙන්න ඔයාලත් කැමතිද? Youth Plus The Paparee TV The Paparee TV HD Dialogue Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ youth එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් The Paparee TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Paparee TV, The Paparee TV HD, Dialogue Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. Right, දැන් මාත් එක්ක ඉන්නේ චෝදනා ගොඩක් තියෙන ක්‍රීඩකෙක්, ප්‍රශ්න ගොඩක් තියෙන ක්‍රීඩකෙක්. ප්‍රශ්නවලට උත්තර ටික දැන් මම අහන්නයි ලෑස්තිය. අපි නම කියමු, මොකද්ද වැඩ කරන ඩිපාර්ට්මන්ට් එක? මම රවිදු අමරසිංහ, IT ඩිපාර්ට්මන්ට් එකෙන් එච්චෙන්දි. අන්න ඕක තමයි මට දැනගන්න ඕනලා තිබ්බේ. IT වැඩකරු, හොඳ HMB එකේ ඉන්න හොඳ මේ IT දැනුම තියෙන කොල්ලෙක්. හැබැයි පොඩි ප්‍රශ්නකට තියෙන්නේ, වැඩක් බාර දුන්නාම මාස ගණන් සති ගණන් අදිනවා කියලා පොඩි චෝදනාවක් තියෙනවා. නෑ එහෙම නද මම නෙමෙයි කියන්නේ, යාළුවෝ කියන්නේ. කවුද යාළුවා?
හරි හරි මේ මොකද පෙට් නේම් එක? පෙට් නේම් එක අමර කියලා තමයි කියන්නේ. වෙන නමක් නෙමෙයි තියෙන්නේ. වෙන නමක් කිව්වද කවුරුහරි? අමර බන්දුද? ආ එමත් කියලා අමර බන්දු රූපසිංහත් කියලා වෙලාවට. මේ දැන් පොඩි තව ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇයි පැට්‍රිස් කරලා හැමදාම මේ 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 හෙඩ් ඔෆිස් එක කොහෙන් කොහෙ පැට්‍රිස් කරත් හෙඩ් ඔෆිස් එක ගාවින් බහැලා යනවා කියලා කියන්නේ? මොන ප්‍රශ්නයක්? මාත් එක යන එකම තමයි ඕකනම් ආගන්නේ. මේ කාත් එකද යන්නේ? සවිරුත් එක්ක තමයි යන්නේ. මේ අපි සවිරුව පස්සේ ගෙන්නගමු. මේ තව ප්‍රශ්න මොන්නේ? මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මේ ප්‍රශ්නමයි තියෙන්නේ. හරිද? ඔව්. මේ අපි මේ මං නිකමට අහන්නේ. ඔයා පොඩ්ඩක් රොමැන්ටික් මදිනේ. එකක් සවිරුගේ මොකක්ද ආරංචි එකේ අප එකක් තමයි මං හිතන්නේ. ඒ කොල්ලා රොමැන්ටික් මදිලු. මේ අපි සවිරුව ගෙන්නගමු. සවිරු පොඩ්ඩක් එන්න අපි ගාවට. මේ යාළුවා ගැන පොඩ්ඩක් අපි රෙකමන්ඩ් කරමු. රයිට්. සවිරු මේ මෙයා ඇයි මේ රොමැන්ටික් මදි කියලා මේ කොල්ලෝ කියන්නේ? ඔය පොඩි එහෙමයක් තියෙනවා කට්ටි කියනවා. ඉතින් අපි හරියට දන්නේ නැහැ. ඉතින් හරියටම දන්නා එකෙන් තමයි අහන්න වෙන්නේ. මෙයා පොඩ්ඩක් රොමැන්ටික් මදි කියලා කට්ටි කියනවා සොට්ටා. යන් ගෑනු ළමයි දැක්කහම මෙයා අහක බලාගෙන යනවා වගේ සීන් නැති තියෙන්නේ? ඔව් එහෙම සීන් නැති තියෙන්නේ. යන් පොඩක් ගෑනු ළමයි වැඩි ආසනදි ගතියක් තියෙනවා මෙයාගේ. පැට්‍රිස් ඉවරලා ඇයි මෙයා මේ හැමදාම මේ HMB එක ගාවටම යන්නේ? ඔව් ඒක නම් මට ලොකු ප්‍රශ්නයක්. හැමදාම මට ගෙදර යන්නත් පරක් වෙනවා ගොඩක් වෙලාවට. මොකද හැමදාම අඬනවා අතෙන්ට ඇවිල්ලා එයි මාව හෙඩ් ඔෆිස් එක ගාවින් පඩදා මා හෙඩ් ඔෆිස් එක ගාවින් පඩදා අනිවාර්යෙන් හෙඩ් ඔෆිස් එක ගාවින් බහැලා. ඒ කියන්නේ අපේ ප්‍රැක්ටිස් 6ට ඉවරුනොත් මම ගෙදර යන්නේ 10ට. ගෙදර යද්දි 10 වගේ වෙනවා. හේතුවක් දන්න හැබැයි හෙඩ් ඔෆිස් එක ගාව තමයි හිතන්නේ ඉන්නේ ගොඩක් වෙලා. දැන් මේ සවිරු ගැන මොනවද කියන්න තියෙන්නේ? සවිරු ගැන කියනවා නම් ගොඩක් දේවල් තියෙනවා. ඔය කාඩ් සෙන්ටර් කියලා තියෙන අපේ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒකෙදි කුමාරයා තමයි ඔය අක්කලාගේ. යාළුවා ගැන දැන් මේ කිව්වේ අපි මේ මේ හොඳ දේවල් නේ කිව්වේ. යාළුවට හැදෙන්න මොනවද කියන්න තියෙන්නේ? යාළුවට හැදෙන්න කියන්නේ යාළුවන්ගෙන් අක්කලාට බේරෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න කට්ටියට. උඩ නම් බේරෙන්න දෙයක් නැහැ මං හිතන්නේ. උගෙන් එතන ඉන්න කෙල්ලෝ ටිකට බේරෙන්න තමයි කියන්න තියෙන්නේ. හොඳ යාළුවෙක්නේ. හොඳම යාළුවෙක්නේ. හරිද? මොනවාද මෙයාට කියන්න තියෙන්නේ? හැදෙන්න දේවල්. හැදෙන්න. මෙයාගේ පෙට් නේම් එක වැටලා තියෙන්නෙත් මෙයාගේ එක එක ක්‍රියාකාරකම් වින්ද. පොඩ්ඩක් අඩු කරගත්තා නම් හොඳයි. තව හෙඩ් ඔෆිස් එක ගාවට ගියාට කමන්නේ නැහැ. ඉතින් 10 වෙනකල්ම ඉන්න ඕන නැණියන්. 8 වෙද්දිවත් ගෙදර යන්න ඕන. අපරාධනේ කාලේනේ. මෙරිකල්ලා නැන්නේ. නෑ නෑ ඉස්කෝලේ කාලේ අමතක ගන්න ඕන ගෑනු ළමයා. කොල්ලා කොච්චර බය වුණාද කිව්වොත් අමතක ගන්න ඕන ගෑනු ළමයා. හා අන මේ ඉස්කෝලේ කාලේ කුරුණෑගල කියන්නේ ලස්සන පැත්තක්. ඒ කියන්නේ ලස්සන ළමයි ඉන්න පැත්තක්. මේ අමතක ගන්න ඕන මතක ගොඩක් ඇති. ඒ හින්දා මේ අමතක දැන් මං හැබැයි අමතක ගන්න ඕන ගෑනු ළමයානේ. කුරුණෑගල ඉන්න අමතක ගන්න ඕන ගෑනු ළමයි ටික. එමගොත් කියාගෙන යන්න වෙනවා නේද? ලිස්ට් එක කියා නැත්නම් ලේසි නැත්නම් ගෑනු ළමයා කිව්වම පොඩ්ඩක් ඩ්‍රොප් වුණානේ. ඒකට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් ගමු කියලා මම නයි. කොල්ලා හොඳ ප්ලේයර්. හරි රයිට් අපිත් ඒක කතා කරුවේ දක්ෂ ක්‍රීඩකෙක්. මොනවාද අවසාන වශයෙන් කියන්න තියෙන මොන වගේ බලාපොරොත්තුවද තියෙන තමන්ගේ ජීවිතේ? ජීවිතේ ඉස්සරහට හොඳ විදියට ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ අම්මයි තාත්තයි මමයි විතරයි ඉන්නේ. එයාලා දෙන්නා උපරිම සතුටෙන් තියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වැඩිපුරම ආදරේ අම්මටද තාත්තටද? දෙන්නටම ආදරෙයි. ජීවිතේ වීරය? ජීවිතේ වීරය අත්තා. අත්තා වෙනස් කතාවක්. ඇයි ඒ? එයා තමයි ගොඩි කියන්නේ පොඩි කාලේ අම්ම ටීචර් කෙනෙක්. තාත්තා ආමියකේ. තාත්තා ඉන්නේ මාස ගණකට සැරයක්. එතකොට අම්මා ටීචර් කෙනෙක්. අම්මත් එන්නේ ඉස්කෝලේ ගිහලා අත්තයි කිරියම්ම තමයි මාව බලාගත්තේ පොඩි කාලේ ඉඳලා. එයා තමයි ඉතින් ජීවිතේ වීරය. ජීවිතේ U+ ප්‍රෝග්‍රෑම් එක අපි ගණනාවක් කරලා තියෙනවා. U+ ප්‍රෝග්‍රෑම් එකේ එපිසෝඩ් ගණනාවකදී අපි අහපු දෙයක් තියෙනවා. මේ ජීවිතේ වීරය කවුද කියලා. හැබැයි කවුරුවත් කිව්වේ නැහැ තමන්ගේ සීයා නැත්තම් අත්තා කියලා. හැබැයි වෙනස් කතාවක් තමයි අද දවසේදී අපිට කතා කරුවේ. අත්ත මේ වෙලාවේ ජීවිතුන් අතර ඉන්නවද? නැහැ. අත්ත නැති වෙච්ච වෙලාවේ කොහොමද දැනුනේ ජීවිතේ? අත්ත නැති වෙලා يعني අත්ත ගාව තමයි මම හිටියේ ගොඩක් වෙලාට. මම එතකොට NSDM එකේ ඩිග්‍රියක් කරනවා. ඉතින් අත්ත නැති වෙලා මට ඒ වෙලාවේ එක්සෑම් දෙමින් ඉඳලා ගෙදරින් කීවේ නැහැ. මට රෑ වෙලා ආරංචියක් ආවා. මම එළම් ගියා. ඉතින්
ඒක මතක්කක්ද ඉතින් අවුල්. ඒ කඩා වැටෙන වගේ දෙයක් තමයි. වීරයා ඉතින් අර ළඟ ඉන්නකොට හැමදේම මං ආස වුණා මම රස්සාවක් කරනකොට යාව ළඟ තියාගෙන මට බලාපොරොත්තුවක් තිබ්බා තව එයා ආස හැම තැනකම මගේ වාහනයක ඒ දේවල් එක යන්න අවසාන පාරට යාව මට පුළුවන් වුණා ගෙදර වාහනෙන් මම එයායි කිරියම්මයි එක්ක අය ආසයි රුවන්වැලිසෑයම යන්න අපි ළඟයි. ඊට පස්සේ යාව එක්කන් ගියා ඉතින් ඒ ගැන සතුරු යා ගියපෙක් ගැන. ඒ වෙලාවේ මොනවද අත්ත ඔයාට කිව්වේ? මොකක් කියන්නේ අත්තා ඉතින් මගේ අතින් අල්ලගෙන ඉතින් ගියා එයාට එතකොට තැවිද ගන්න අමාරුයි. එයාගේ ඉතින් කියන්න ඕන දේවල් හැම දෙයක්ම මූණෙන් කිව්වා හිනාවේ. රයිට් අපි තවත් කෙනෙක් එක කතා කරන්නේ බලාපොරොත්තුව අපි මේ එකතු වෙලා ඉන්නේ යූත් එකට සෙට් වෙන යූ ප්ලස්. රයිට් යූත් එකට සෙට් වෙන යූ ප්ලස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මාත් එක්ක ඉන්නවා හතර දෙනාම ශූරයෝ හතර දෙනෙක්. කණ්ඩායමෙන් ජේෂ්ඨයෝ හතර දෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකන් ටීම් එකට සෙල්ලම් කරන්න ඉන්න හොඳ සම්පතක් අපිත් එක්ක ඉන්නවා. මාත් එක්ක ඉන්නවා අපි නම කියමු. මම අනුෂ්. දමිත. රයිට්. මං මාධව. චමිදු. රයිට්. අපිට කියන්න මම මේ වැඩේ හතර දෙනාම ශූරයෝ හින්දා මේ මම පටන් ගන්නේ වෙනම තැනකින්. ඒ තමයි අපේ ඉන්නවා ජේෂ්ඨ ක්‍රීඩකෙක්, ඒ වගේම ශ්‍රී ලංකාවට හිටපු ඉතාමත් හොඳ සම්පතක්, එයාගේ පුත්‍ර රත්නේ ඉන්නේ. අපි අඳුන්වලා දෙමු. අඳුන්වලා දුන්නයින් පස්සේ මම ඉතුරු කතාව කියන්න. අපේ මාධව වර්ණපුර, බන්දුල වර්ණපුරගේ පුතා. මෙයා ගැන මොනවද කියන්න තියෙන්නේ? එයා තමයි අපේ ටීම්, ඒ කියන්නේ ඒ ටීම් එකේ ඉඳලා දිගටම වගේ අපේ හැම ටූර්නමන්ට් එකකම හොඳටම කරන එක්කෙනා තමයි මාධව. ඉතින් මම හිටපු කාලේ මට හම්බෙච්ච ඒ කියන්නේ පුද්ගලෙක් විදිහට ගත්තොත් නියතමානී හොඳ ගතිගුණ තියෙන හොඳම කොල්ලෙක් කියලා මට අනිවාර්යෙන් කියන්න පුළුවන්. තාත්තා ගැන අද පුතා විදිහට මාද මොනවද කියන්න තියෙන්නේ? තමයි ලොකු ආඩම්බරයක් ඉතින් එන්නේ. ඒක මම එදත් කියන හැමදාම කියන දෙයක් ඉතින් ඒ වගේ කෙනෙක්ගේ පුතෙක් වීම ගැන. ඉතින් ඊට වඩා ලොකු ආඩම්බරයක් මොකද එයා ඉන්න කාලේ මම HNB ඇවිල්ලා අපි චැම්පියන්ෂිප් ගහලා ඉතින් ඒකත් ලොකු දෙයක් කියලා මට හිතෙනවා. එතකොට තාත්තගේ ඩ්‍රීම් එකක් තිබ්බද මාධව මෙන්න මේ වගේ තැනක කවදා හරි ඉන්න ඕනේ කියලා මතකයක් තිබ්බද? ඔව්, ඒ කියන්නේ යාගේ බලාපොරොත්තුවක් තිබ්බා මං ශ්‍රී ලංකාව නියෝජනය කරයි කියලා. ඒ ආසාව තිබ්බා, පෙන්වුවේ නැහැ, යා පෙන්වන්නේ නැහැ. හැබැයි ඒ ආසාව තිබ්බා. ඉතින් අවාසනාවට එක් කරගන්න හම්බුනේ නැහැ. ඉතින් අපි මාධව ගැන රෙකමන්ඩ් කරන්න අපි කෙනෙක්ට ආරාධනා කරනවා. ඒ තමයි මේ කණ්ඩායමේ ඉන්න කැප්ටන්. කොහොමද මාධව ගැන තියෙන කාරණා ගැන මම අහන්න කලින් කැප්ටන් විදියට කොහොමද ටීම් එක ගැන කියන්න තියෙන්නේ? ඇත්තටම මේ මාධව වගේ ක්‍රීඩකෙක් මට ඉන්න එක මාර හයියක් ටීම් එකට. ඇත්තටම HNB කට විතරක් නෙමෙයි මුළු ලංකාවේ ක්‍රිකට් වලටම තියෙන සම්පතක් කියලා කිව්වොත් ඒක මං හිතන්නේ නිවැරදි. ඇත්තටම යාට මේ අවශ්‍ය වෙලාවේ ඇත්තට මේ දේ හම්බුනේ නැහැ. ඒ වුණාට යා ඒ ක්‍රීඩාව පැත්තෙන් බලපුවාම අති දක්ෂයෙක් කියලා මට කියන්න පුළුවන්. දැන් ටීම් එකෙන් කොහමද ලැබෙන සහයෝගය? ඇත්තටම අපි පොඩි ටීම් එකක් ඉන්නේ. ඇත්තටම අපි 3-4 දෙනෙක් විතර සීනියර්ස්ලා ඉන්නේ. අනිත් ඔක්කොම මං හිතන්නේ අවුරුදු 20-23 වගේ ලෙවල් එකේ ඉන්නේ. අපි ඒගොල්ලොත් එක්ක හොඳ ගමනක් ආවා මේ වෙනකන්. මේ ඒ ටික ඇත්තටම කියනවා පොඩියෙන් කට්ටිය හොඳ සපෝට් එකක් හම්බ වෙනවා මට. ටීම් එකේ කැමැතිම ප්ලේයර් කවුද? එහෙම එක්කෙනෙක් කියලා නෑ, මං නම් ඔක්කොටම කැමති. වැඩිපුරම කැමති ප්ලේයර් කවුද? මිස්ටර් ෆිට්නස් කියලා ඉන්න එක්කෙනෙක්. මොකද එයා තමයි මේක එන්ටර්ටේන් පැත්ත කරන්නේ මේ ටීම් එකේ. මං එයාට ඉතින් අපි වැඩි තැනක් දීලා තියෙනවා අපි හැමෝම. අය ඒ හින්දා තමයි මේක වැඩිපුරම බැනුම් අහන්නේ කවුද? බැනුම් නම් ඔක්කොම අහනවා මගෙන්. ඒක නෑ. වැඩිපුරම බැනුම් අහන්නේ කවුද? එහෙම කතාවක් ගිහිලා තියෙනවද මෙතන? දැන් මාර වැඩක්. දැන් කවුරුද මං බැන්නේ වැඩිපුර? මං නම් එහෙම බැන්නේ නෑ මතක ඇති කාලින් කාටවත්. දැන් අපි පවුල ගත්තාම අම්මා තාත්තාගෙන් ලොකු සපෝට් එකක් හම්බුනායි කියලා කිව්වනේ. දැන් වැඩිපුරම ගෙදර බය කාටද? අම්මගෙන් තාත්තගෙන්? අම්මට තමයි. සාමාන්‍යයෙන් තාත්තගෙන් තාත්තා එහෙම සරයිද? තාත්තා වැඩිය සර නෑ. තාත්තා මට ක්‍රිකට් වලට මාර සපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ දුන්නා මේ බැට් ඉල්ලුවම බැට් එකක් කරන් දෙනවා බෝලර්. දැන් අම්මා එහෙම නෙමෙයි. අම්මා ඉගෙනීම් පැත්ත මාර ස්ට්‍රේක්. ඉතින් අම්මා හින්දා තමයි මම ඇත්තටම ඕලේ ඕලේ දෙකම් පාස් වුනේ. ඒ ග්‍රේඩ් එක දෙන්න ඕනේ ඉතින් අම්මට. ඉතින් බයිටම තමයි කරේ. සමහරක් අය ඉන්නවලු මේ කියන්නේ තාත්තගේ ගෞරවය රකින්න ගොඩාක් දේවල් කරපු අය ඉන්නවා මෙතන මේ හතර දෙනාගෙන්.
මේ එක්කෙනෙක් ඉන්නවා තාතයි ගෞරවය රකින්න කියලා කට්ටියක් එකන් ගිහිල්ලා තියෙනවා මේ වෙලාවක පාටියකට. මේ කැප්ටන්ට මතක ඇති සමහර විට මේ ඒ ගිය වෙලාවේ පොඩි අකරතැබ්බයක් වුණා කියලා තමයි ආරංචි. එයා ගියෙත් පොඩි ඩෙඩ් බොඩි විදියට ගියා කියලා තමයි ආරංචි. ඇත්තද මේ කතාව? මාධව වර්ණපුර ගැන උන කියන්නේ, මාධව අපි සාමාන්‍යයෙන් ඔක්කොම පාටි මොනවාර ගන්න නම් MCA ගන්න. එක පාරක් මාධව අරන්ගේ අපි බ්ලූම් ෆීල්ඩ් එකට. එතකොට මාධවගේ තාත්තා තමයි ප්‍රෙසිඩන්ට් බ්ලූම් ෆීල්ඩ් එකේ. යනකොට කියලා ගියා තාත්තගේ නම තියන්න කාටවත් මේ ඔක්කොම හරි විදිහට හැසිරෙන්න. එහෙම කියලා මාධව තමයි උපදෙස් දීලා ඔක්කොම ගෙනිච්චේ. මතන එතකොට අපේ ගිහිල්ලා අන්තිමට අපි හොඳට හිටියා. තාත්තගේ නම ආරක්ෂා වෙන්න, තාත්ත සභාපති හින්දා නම ආරක්ෂා වෙන්න හිටියා. අපි නමන ආරක්ෂා කරා. අන්තිර මාධවර ඉතින් පොඩ්ඩක් අන්තිර මාධව යනකොට පොඩ්ඩක් අමුතු විදිහට තමයි අපි අරගෙන ගියේ. මාධව එදා මොකද උනේ? එදා ඒක මන් දන්නෙත් නැහැ මොකද උනේ කියලා. ඒක තමයි උනේ, ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මාධව ඒ කියන්නේ ඒ වෙලාවේ මේ තාත්තගේ නම ආරක්ෂා කරගන්න දේ කළේ. එහෙම තමයි හිතාගෙන ගියේ. අන්තිමනේ අනිත් පැත්ත උනේ ඒක. හරි, මාතකේ ඉන්න තව යාළුවෙක් අපි එන්න ගියමු පොඩ මෙහාට. දැන් මොන වගේ පාසල් කාලේ මතකයක්ද තියෙන්නේ? පාසල මතක් කරමු. සහ පාසල් මේ මතකේ කොහොමද තියෙන්නේ? පාසල් මතක් කරමු. මට පාසල් තුනක් තියෙනවා. පොඩි කාලෙන් මතක් කරනෝනේ CWW කන්නංගරෙන් තමයි මම හැමදේම ආරම්භ කරේ. ක්‍රිකට් ජීවිතය ඉගෙනුමයි. ඊට පස්සේ සාන්ත බෙන්ඩික් ඉද්දාලේ. ඊට පස්සේ තමයි නාලන්දේට මම ඕලොලෙලින් පස්සේ එකතු වෙන්නේ. ජීවිතයේ අමතක කරන්න ඕන පුහුණුකරු? එහෙමනම් කියන්න බෑ. ඇත්තටම හැම පුහුණුකරුවෙක්ම මට ජීවිතයේ හම්බුන හැමෝම හොඳටම මතකයි. හැමෝම අමතක නොවන. රයිට්, අපි යන්න ලෑස්ති බ්‍රේක් එකකට. බ්‍රේක්ෙන් පස්සේ මේ හතර දෙනාම මං කියවන ශූරයෝ කියලා. හැබැයි මම කියනවා මේ ශූරයෝ හතර දෙනාගේ එක්කෙනෙක් එක සතෙක් ඉන්නවා. ඒ සතා හැම බයයි. හරියට කෑම්මේසේ එහෙම තිබ්බහම ඌ දුවනවලු. මේ ඌ ඉන්නලු මෙයාව දැක්කහම මේ කෙනා කවුද කියලා මම මේ හතර දෙනාගෙන් කියන්නම්. අපි යනවා බ්‍රේක් එකට. මේ යූත් එකට සෙට් එකට යූත්ලා. ඒ කියන්නේ යාළු වෙන කාලේ ඒ දවස්වල හීන දැක්කට වයිෆ් ගැන, දැන් ආයේ හීන පේන්නේ නැහැ වයිෆ්. හීන මුකුත් නැහැ. දැන් නිදාගත්තම හොඳට දීගෙන ඉගෙන හොඳට නැගින්න කම්ම නිඳ යනවා. එකපාරට අපි ෆීල්ඩ් එකේ ඉන්නකොට ඇපිල් එකක් ආවා. කියන්නේ වොයිස් එක ආවේ ගෑනු කටහඬක්. ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳී නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව The Papare TV, The Papare TV HD, Dialog Television Nalika Anka Heta Tuna Saha, Eka Sevisi Hai Ose, Windinna, Narabanna, Sri Lankave Anka Eke Kweeda Nalikava. Youth Dekar Sette Na, Olat Ke Mati De, Youth Plus. The Papare TV, The Papare TV HD, Dialog Television Nalika Anka Heta Tuna Saha, Eka Sevisi Hai Ose, Sri Lankave Anka Eke Kweeda Nalikava. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. Alright. බ්‍රේකෙන් පස්සේ අපි ආවේ යූ ප්ලස් ප්‍රෝග්‍රෑම් ඇත් එක්ක. පොඩි කතාවක් තියෙනවා. පාටියකට කැප්ටන් පාටියකට ගිහාම සමහරක් අය ඉන්නවා. කෑම් මේසෙක ඔය කුකුල්ලෝ ඉන්නවා. ඒ කියන්නේ හරක් මස් තියෙනවා, ඌරු මස් තියෙනවා, එක එක ජාතියෙන් තියෙනනේ සී ෆුඩ් තියෙනවා, එක එකව තියෙනවා. සමහරක් සත්තු ඉන්නවා, පණ ගැහි ගැහි ඉන්නේ. සමහරක් සත්තු බයේ දුවනවලු. හරිද? මේ මාද චුට්ටකෙන්නෝ මේ ළඟට. ඔයා තමයි මට ඕක හොඳ විස්තරය දැනගන්න පුළුවන් කියන. කවුද මේ හතර දෙනා? හතර දෙනා මේ තුන් දෙනාගෙන් කවුද මේ සමහරක් සත්තු එහෙම බයම කෙනා කවුද? ඌරා තමයි ඉන්නේ මුලින්ම. මොකද මේ ඔව් සතා ඌරා. මේ මොකද අපිට මුලින් කියනවා නෑ අද මං කන්නේ ඌර කන්නේ කියලා. හැබැයි ඌරා ගෙනාපු ගමන් ආයි නෑ කෙලින්ම කන්නේ වාචරේ ළඟට ගෙල්ලා හොස්ටා මරු ඌර කියලා හොඳට දෙනවා. රයිට්. දැන්
ඌරුමස් ඒ ඌරුමස් වලට බය එක වෙන කතාවක් නේ. ඒ ඌර බය එක වෙනම කතාවක්. සමහරක් අය ඉන්නවා ඒ අයත් බයයි ගෙදර ඉන්න පවුල කට්ටියට. එහෙම ඔය එහෙම බය අයත් ඉන්නවනේ මෙතන. වැඩිපුරම ජීවිතේ මේ බය කාටද? මම නම් කාටවත් බය නැහැ. ආරංචියක් ආව මේ පවුලේ කාට හරි බයයි කියලා. ආ වයිෆ්ටද? ඒකේදී හැමෝම බයනේ. ඇයි දෙයියෝ මෙච්චර බය? ඒ මාධවගේ බොරු. ඇත්තද මේ කියන්නේ? මේ ඔයාගේ බොරුවක්ද මේ කිව්වේ මට? වයිෆ් එක්ක ඉල්ලවා මේ තව යාටත් ඉල්ලවලේ. ලොකු දුර දෙන්නෙක් ඉන්නවා. එයාටත් බයයි, ඒ දෙල්ලටත් බයයි. මෙයාව ඉතින් ඔක්කොම මේව කරත් තමයි ඉන්නේ ඒගොල්ලෝ ගෙදර. ජීවිතේ වැඩිපුරම ආදරේ කාටද? අම්මට. එතනින් පස්සේ පවුලයට තමයි මම ගොඩක් පවුලයට එක්ක තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් මගේ යාළුවෝ ටික ඉන්නවා මම ක්‍රිකට් ගන්න. යාළුවෝ ගොඩක් ඉන්නවා මට එක එක මට්ටමේ. ඉතින් මම හරි සතුටෙන් මගේ පාඩුවේ මගේ ජීවිතේ ගත කරගෙන යනවා. බිරිඳගෙන් සහ දරුවෝ දෙන්නගෙන් කොහොමද ලැබෙන සපෝට් එක? බිරිඳගෙන් බයයි කියලා කිව්වට එහෙම එකක් නෑ. ඇත්තටම එයාගෙන් මට හරි සපෝට් එකක් එනවා. මොකද මං ගැන බලන්නේවත් නෑ. මට ඕන එකක් මට කරන්න දීලා එයාගේ පාඩුවේ එයාගේ ලයිෆ් එක කරගෙන යනවා. කිසිම තර්ජන බර්ජන මොකුත් නෑ. නෑ මම ඉස්සෙල්ලා දැන් කිව්වනේ මම අහපු වෙලාවම කිව්වනේ නෑ නේමද? මම අහුවා මේ කාටද වැඩිපුරම බය කිව්වහම එකපාරටම ගැස්සෙලා කිව්වනේ වයිෆ්ටද කියලා. ඒ කියන්නේ හීනෙන් එහෙම බය වෙන වෙලාවල් තියෙනවද වයිෆ්ට? හීන දකින්නෙත් නෑ මම. ඒ කියන්නේ යාළු වෙන කාලේ ඒ දවස්වල හීන දැක්කට වයිෆ් ගැන දැන් ආයේ හීන පේන්නේ නෑ වයිෆ්. හීන මොකුත් නෑ. දැන් නිදාගත්තම හොඳට දීගෙන ඉගෙන හොඳට නැගින්න කම්ම නිඳ යනවා. රයිට්. අපි කැප්ටන් අපි ඕගොල්ලන් හතර දෙනාව යවන්න කලින් පොඩ්ඩක් එන්න ඕගොල්ලන්ට ටීම් එකක් විදියට මොකද්ද දෙන්න තියෙන උපදේශේ සහ ගොඩක් මැචස් දිනපු ටීම් එකක් ඉන්නේ සහ ටැලන්ට් ප්ලේයර්ස්ලා ටිකක් එක්ක ඔවා වැඩ කරන්නේ මොකද්ද දෙන්න තියෙන අවවාදේ? ඇත්තටම ටීම් එක ගැන කතා කරොත් අපි ඇත්තටම එක ගෝල් එකකට තමයි ගියේ. ඒක තමයි අපේ මේ මෙතන මේ අපි විශ්වාසයෙන් ඒක කියන්න ඕනේ. මොකද එක ගෝල් එකක් ගාවට ගියේ ඉඳන් තමයි අපි මෙච්චර දුර ආවේ. අපි ඒ ගැන සතුටු වෙනවා. මම ටීම් එකක් විදිහට පොඩි කටිට කියන්නේ අපේනුත් දේවල් ගන්න තියෙන ඒගොල්ලන්ට ඒ වරගෙන අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන එක තමයි ක්‍රිකට් වල වැදගත්ම දේ. රයිට්. අපි කතා කළේ දක්ෂින් හතර දෙනෙක් එක්ක, ඒ වගේම කණ්ඩායමේ ජේස්ටින් හතර දෙනෙක් එක්ක. අපි තවත් අයත් එක්ක කතා කරන්න සූදානම් මේ යූත් එකට සෙට් වෙන U+. රයිට්. යූත් එකට සෙට් වෙන U+ ප්‍රෝග්‍රෑම් එකත් එක්කයි අපි ලෑස්තිලා ඉන්නේ. අපිත් එක්ක ඉන්න යාළුවෝ දෙන්නෙක්, හොඳ යාළුවෝ දෙන්නෙක්. ගොඩාක් දේවල් මේගොල්ලන් ගැන කියන්න තියෙනවා. අපි මුලින්ම නම කියමු. මන්ත්‍රිමාල්. ඔයාගේ නම කියමු. මදුෂා. වාටලු මේ ටීම් එකේ තියෙන හොඳම ඇපීල් එක, ලස්සනම ඇපීල් එක තියෙන. ඇත්තද මේ? ඇපීල් ගන්නේ නවත්තලා තියෙන හොඳම ඉන්න. රයිට්. ඇපීල් එක හොඳම ඉඳ, ඒ කියන්නේ නවත්තලා තියෙන කියලා කියන. හැබැයි මෙයාගේ ඇපීල් එක බැලුවා නම් හොඳයි නේ. මෙයාත් එක්ක තව එක්කෙනෙක් ඉන්නවා. ඔව්. එයාගෙනුත් අපි ඇහැව්වා. එයා හොනියන් චීස් කාලා පොඩි සද්දයක් ආව. එච්චරම තමයි. අපි හෙටම බලමු. පොඩ අපි ඇපිල්ල දෙන්න බලන්න. මේ ඉන්න අම්පය, මේ අපි අම්පයින් අම්පයින්. හරි, දැන් මම බැට්ස්මන්. හරි හරි, දැන් මං බෝලගෙන බෝලව අපි මාධව ගෙන්න ගත්තන ඕ හොඳටම කරනවා. හරිද? මේ ඇපිල් එකට දැන් මොකද රෝල් එක? ෆාස්ට් බෝල බැට්ස්මන්. දැන් ඇපිල් එක ඉල්ලන්නේ ලෑස්තිය. මම මයිකේ දික් කරුවට පස්සේ ඇපිල් එක දෙන්න ඕනේ අම්පයට. හා කරලා පෙන්නන්න ඕනේ. හරි. අපෝ බෑ, එහෙම බෑ. මන් දන්නේ නැද්ද ඔය ඇපිල් එක? හරි, අපි කල්ල වෙනවා. නෑ නෑ නෑ, සිටුේෂන් එක මමමල පෙන්නන්නම්. අම්පය පොඩක් ඔහොම ඉන්න. රයිට්. හරි, ඉල්ලනවා. 1 2 3 හවුස් දැට්ස්. ඔහොම නෙමෙයි කරන්නේ මම. මගේ ආරංචිය හැටියට ඔහොම නෙමෙයි කරන්නේ. ඒක මැච් එකේ සිටුේෂන් එක එන්න ඕනේ, ඇඟෙන් එන්න ඕනේ. නෑ, අපි කල්ල වෙනමු. කල්ල වෙනවා. ගෙදර ඉඳ බලන් ඉන්න ගෙදර වාට ආදරය කරන ගමේ බලන් ඉන්න කට්ටිය ඔක්කොටම පේන්න අපි කරමු. How's that? එච්චරයි. මාධව පොඩක් අපි ගෙන්න ගමු. මේ මාධව පොඩක් එන්නකෝ බාන්න. අපිට ඉන්න හොඳම යාළුවෙත් තමයි මේ HMB බැංක් එකේ මේ බන්දුල වර්ණපුර මහත්මයාගේ පුත්‍රයා මාධව. මේ මාධව මේ පොඩ එන්නෝ මංගාවට. මේ මෙයාටද ඇත්තටම මේ හොඳම ඇපිල් එක තියෙන්නේ? මේ ඇපිල් එක තියෙන්නේ මෙයාට. නෑ, මෙයා මේ පොඩ්ඩක් ලැජ්ජ වෙලා දැන් හරි වොයිස් එකෙන්නේ නෑ එයාගේ ඇපිල් එක.
මේ ඔන්න මෙයා කරලා පෙන්න හැබැයි මෙයාටත් පුළුවන් කරන්න මට ඕක නෑ නෑ අපිට පෙන්නන්නකෝ මෙයා කොහමද සාමාන්‍යයෙන් මෙයා මෙයාගේ දැන් කිව්වට කෙරෙන්නේ නෑනේ කොහොමද නියන් මෙයා සාමාන්‍යයෙන් කරලා පෙන්නන්නේ කියලා කියන්නකෝ ඒක අපිට කරන්න බෑ ඒක අර තව එක්කෙනෙක්ට මං කිය මෙයාගේ තව එක්කෙනෙක් ඉන්නෝ එයාත් හරියට කරුවේ නෑ ඔයාගෙන් තමයි මොකක් හරි කරගන්න ඕන කරලා පෙන්නන්න තියෙන්නේ මට ඒ වොයිස් එක එන්නේ අරුණ තමයි තියෙන වොයිස් එක නෑ ඕක උනේ මෙහෙමයි අපි එක පාට අපි ෆීල්ඩ් එකේ ඉන්නකොට ඇපිල් එකක් ආවා මේ මේ කියන්නේ ඇපිල් එක ප්ලේයර්ස් ලගෙන් ඇතුලෙන් එන්න විදියක් නැහැ. ඒකයි මම එකපාරට කවුද මොකද්ද මේ වොයිස් එක කියලා. ඒ කියන්නේ වොයිස් එක ආවේ ගෑනු කටහඬක්. ඒක අපිට හිතා ගන්නත් බෑ මං හිතුවේ නෑ ඇත්තට මදුෂාගේ කෙල්ලේ කියලා. ඒක ගෑනු කටහඬක් කෙල්ලේ ඒක ඇත්තට කරලා පෙන්නන්න බෑ කියන්නේ ඒකයි. ඇයි මේ මේ කට්ටිය ෆිට්නස් මල්ලි කියලා කියන්නේ? ඉතින් මේකලගේ තමයි ආන්නේ. මගේ අපි එද්දි ගොඩක් කට්ටිය මාතර හිටියේ. දැන් ඉතින් කට්ටිය ගොඩක් අඩු බහැලා නෑ වාට ඇයි ෆිට්නස් මල්ලි කියලා කියන්නේ? දන්නේ නෑ ඉතින් කට්ටිය දාන්නේ නෑ. ඇත්තද මේ කියන්නේ මේ ටීම් එකට එනකොට මේ මට හොඳ ෆිට්නස් තියනවා මට හොඳ ඩිෆ් ගහන්න පුළුවන් නේ අවුලක් නෑ පොඩි ගැම්මේ ඉන්නේ කියලා වගේ කතාවක් කියලා තියෙනවා. මේ හැබැයි ඩිෆ් ගහන්න කිව්වහම පොඩක් ගහගන්න බැරුණා කියන්නේ ඇත්තද කතාව? ලිප්ස් ගහන්න බෑ. ඒක බොරු. ලිප්ස් ගහනවා කියලා යා. ලිප්ස් ගහන්න බෑ. දැන් ඉතින් ටිකක් ඉම්ප්‍රූව් කරගෙන යනවා. මොනවා ටිකට් ගහන්නේ නැත්නම් ඩිෆ් ගහන්නද? ඔක්කො දැන් සාමාන්‍යයෙන් ඒ අර ඒ දවස්වල මේ ඩිෆ් 10ක් 15ක්වත් ගහන්න පුළුවන් කියලා ලුවා. හැබැයි දෙකක් විතර ගහලා කරගන්න බෑ විදිහ කතාවක් කියලා කියනවා. ඒකත් ඒකත් ඩිෆ්ස් ගන්න බෑ. දැන් ටික ටික අදාගෙන යනවා ඒක පුළුවන්. දැන් ගන්න ධනිස් දෙක තියලා ගහනවා ඩිෆ්ස්. ධනිස් දෙක තියලා ඩිෆ් ගහන්නේ? ආ එහෙමත් ගහන්න පුළුවන්. කළා බලමුද? එහෙම ගන්න බෑ. මෙතන ගන්න බෑ. ඒ කියන්නේ ඒකට ඔයාලා මොකක් හරි තනක් වෙයි ප්‍රැක්ටිස් මැච් ඔක්කොම තියෙනට අද පොඩ්ඩක් අමාරු අපිත් එක මේ ඔයා දැන් කිව්වනේ මේ මේ ටීම් එකේ ඉන්න ලස්සනම ඇපීල් එකේ තියෙන ඔයාට කියලා මේ ඇත්තද කියන්නේ මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක 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 තැන්වල යන්න ආසයි කියලා ඒක ඉතින් කවුරුත් කැමතිනේ යන්න ආසම තැන කොහෙද එහෙම තැනක් කියලා නෑ ඉතින් හොඳ තැන් වලට යනවා අයියා යන්න ඒ කියන්නේ විවේකයක් හම්බුනහම ගර්ල් එක්ක යන්න ආසම තැන මං අහන්නේ. ඒ කියන්නේ ඕන තැනක යන්න පුළුවන් කියන එක නෙමෙයි මං අහන්නේ. ගර්ල් එක්ක විවේකයක් හම්බුනහම යන්න ආසම තැන. නොරෙලි. ඔයා කැමති සීතලටද? සීතලම දැන් මේ දවස්වල ගොඩක් රස්නේ. පොඩ්ඩක් එන්න. අපි යන පොඩි බ්‍රේක් එකකට. අපි නොරෙලියට ගිහිල්ලා එන්න යන්නේ. මේ නොරෙලිය ගිහිල්ලා බලන්න. ආසහිතේ. අපි යනවා මේ යුත් එකට සෙට්ටෙන යු ප්ලස් මට අපරාධ මේලා කැප්ටන්ගෙන් අහගන්න තිබ්බනම් වයිට් පන්දු යවනකොට කැප්ටන්ට මොනවද දැනෙන්නේ කියලා එයාටත් ආස හිතෙයි. ඔයාට ඔය වගේ සබන් කැටයක් හම්ුණා? සබන් කැටයක් හම්ුණා. ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳී නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව The Papare TV, The Papare TV HD, Dialog Television Nalika Anka Heta Tunasaha, Eka Siya Visihaya Ose, Vindinna, Narabanna, Sri Lankave Anka Eke Kweeda Nalikava. Youth Dekar Sette Na, Olat Kya Mati De, Youth Plus. The Papare TV, The Papare TV HD, Dialog Television Nalika Anka Heta Tunasaha, Eka Siya Visihaya Ose, Sri Lankave Anka Eke Kweeda Nalikava. ඔයාලගේ කම්පැනි එකේ ඔයාලගේ ක්ලබ් එකේ ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. රයිට්, අපි බ්‍රේක් එකෙන් පස්සේ නුවරළ ගිහිල්ලා ආවා මදුෂාන් එක්කයි ත්‍රිමාල් එක්කයි මදුෂාන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්කයි මේ සීතල ගිහිල්ලා බලලා ආවා. මේ මම තව දෙයක් අහන්න, මේ යන්න ආසම රට ඔස්ට්‍රේලියා. ඔයා යන්න ආස කොහෙටද? නිව්සීලන්ත. රයිට්, ආසම ක්‍රිකට් ටීම් එක? ලංකා. රයිට්, ආසම විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයා? එබී ඩිවිලියර්ස්.
ආසම විදේශීය පන්දු යවන්න. ඩේස්ටේ. ඕවරකට බෝල ගන්න. එක බෝලයි පන්දු රහයි. ඒ කියන්නේ ඔයාගේ ඕවරේ දානකොට ඔයා වැඩිපුර මේ බෝල දානවයි කියලා කියන කම්ප්ලේන්ට් එකක් තියෙනවා. එහෙම තව ඒ කියන්නේ ඔව් එහෙම පොඩි මේකක් තියෙනවා. ඩාම් වෙනවා, ඩූම් වෙනවා. ඒවා එහෙම තමයි බ්‍රෝ. එහෙම තමයි. කොහෙද ගියවල? කඳාන. කඳාන පැත්තේ හයට වැඩි දාන එහෙම මොකුත් නීතියක් නැහැ නේ. එහෙම නැහැ ඉතින්. අපේ ඔව් ආයෙදන් ටීම් එකේ ඉන්නකොට ටිකක් බෝල වැඩිපුර දැම්මයි කියලා වැඩි වෙන්නේ නැන්නේ නේද? වැඩිපුර දැම්මයි ඉතින් ගහනගෙන වෙන්නේ ඉතින් අඩුවක් නැහැ. හයක් දාන්න දෙන්නේ නැහැ මම. කියන්නේ එක දිගට දාන හයට වැඩි යනවා. වැඩි මොනොත් වයිට් එකක් දාලා එහා පැත්තේ ටීම් එකේ වැඩි ලකුණක් යනවා විතරයි නේ. අපේ ගහන අපි ඔක්කොම බැට්ස්මන්ලා ඉන්නේ. කිසි කරදරයක් නැහැ හින්දා අපි කොච්චර දුන්නත් ඒගොල්ලෝ ගහනවා. ආ වා වයිට් දැම්මට කමක් නැහැ. ඒගොල්ලන් ගා දානවා. ඒක අවුල නැහැ. අපේ කැප්ටන් ගෝ නැහැ. ඔය කැප්ටන් ඉතින් ඉන්නේ නැහැ. ඔය කතාව කිව්වම හාමුදුරනේ මේ ඕවරේට බැට්ස්මන්ලා ඉන්නේ. මෙයාත් හොඳ බැට්ස්මන් කෙනෙක්. කොමල ගහනවා. එහෙනම් අපි කොච්චර ලඟ දුන්නත් කිසි ප්‍රශ්නයක් නැහැ. මට අපරාධ මේ වෙලාවේ කැප්ටන්ගෙන් අහගන්න තිබ්බනම් වයිට් පන්දු යවනකොට කැප්ටන්ට මොනවද දැනෙන්නේ කියලා. එයාටත් ආස හිතේ. රයිට්. මාත් එක්ක ඉන්නවා දෙන්නෙක්. මේ යාළුව දෙන්නා මං එකට ගන්න හේතුව තමයි එක්කෙනෙක්ගේ ඇඟිල්ල කැඩිච්ච හින්දා තමයි අනිත් එක්කෙනා ඩිබ්‍යු කරන්න හම්බුනේ. ඇත්තද මේ කතාව? එහෙමත් නැහැ ඇත්තටම. කොහොමද වාගේ ඇඟිල්ල කැඩුනද? ඔයා සෙල්ලම් කළාද? ඔව් සෙල්ලම් කළා. හරි. ඔයාගේ ඇඟිල්ල කැඩිච්ච හින්දාද මෙයා සෙල්ලම් කළේ? නෑ කොහොමත් ඒ මැච් එක කොහොමත් එයා ගහන්න තමයි හිටියේ. මොකද දිගටම සෙල්ලම් කළා සෙල්ලම් කළා රෙස්ට් එකක් අරගෙන නැතෝනේ. කොහොමත් එයා තමයි මැච් දෙක තුනක් ඉස්සරහට ගාන හිටියේ ටීම් එකේ. ඔයා මෙයා ගැන බය වෙන්නත් එපා. මෙයා ඔයා ගැන බය වෙන්නත් එපා. මට කට්ටිය යාළුවෝ කියලා තියෙන විස්තර ටික. ඒ හින්දා ඔච්චර රකින්න යන්න එපා. කොහොමත් මන් දන්නවා ඇඟිල්ල කැඩිච්ච ඔයාගේ ඇඟිල්ල කැඩිච්ච හින්දා තමයි මෙයා ඩිබ්‍යු කරේ කියලා. හරිනේ. පොඩ අර අතින් කරලා පෙන්නන්නේ හાર્ට් එකක් වගේ එකක් කරලා පෙන්නනවා. හાર્ට් එකක් අර අපි පෙන්නන්නේ සාමාන්‍යයෙන් කැමරා පොඩක් පෙන්න. රයිට්. අන්න ඔය වගේ මේ ඔය හાર્ට් එකක්නේ නේ. ඔයා කරලා පෙන්නුවේ. හරිද? ඔයාට ඔය වගේ සබන් කැටයක් හම්ුණාද? සබන් කැටයක් හම්ුණා. අජින්ද මොකද්ද මේ කියන්නේ? මේ සබන් හાર્ට් එකක් තියෙන සබන් කැටයක් වාගේ යාළුවෙක් ගෑවයි කියලා ඊට පස්සේ සබන් කැටය ආයෙ පාවිච්චි කළේ නැහැ කියන කතාව? ආ සපේ එහෙම වුණා. ඇත්තරම කිව්වොත් ඒක ගෙද්ද දීප සබන් කැටය තමයි වෙන කායෙන් අත්හම් වෙච්ච යන්නේ නෙමෙයි. ගෙනාවෙත් නැහැ නෙමෙයි ඒක තියෙනවා. ගෙනා ආයේ ජීවිතේට ඔය සබන් කැටය නම් පාවිච්චි කරන්නේ නැහැ කියලා අජින්ද ඒ හાર્ට් එක තියෙන සබන් කැටය අයින් කළම දැම්මලු. ඔය කතා ගන්න බෑ බුරුට. හරි වේවේ පොඩ එනවා ළඟට. වෙනුක් මට කියන්න රෙඩ් කාපට් වලට ඔයා කැමතිද? රෙඩ් කාපට් වලට يعني පාටි එකට ගියාම රෙඩ් කාපට් එකේ ඉන කට්ටියට දොරවල් ඇරලා දීලා එහෙම නිකන් උදව් කරන්න කැමතිද? කවුද කියුවේ? කියපු කෙනා නෙමෙයි මං අහන්නේ. මං කියපු කෙනා නෙමෙයි අහන්නේ. මේ සාමාන්‍ය එහෙම උදව් කරනවද පාටි එකට එන ළමයින්ට එන්න කියලා රෙඩ් කාපට් එකේ එන්න කියලා ෆොටෝස් ටිකක් ගහලා? නෑ එහෙම වෙන්න එපා නේ. කොල්ලු වුණාම එහෙම නැත්තම් වැඩක් උඩ නෑ නේ. ඔව් නෑ අපේ සීසී වගේ ඕගනයිස් කරපු මේ මොකද්ද රිදම් ඔෆ් එක්සලන්ස් කියලා අපි ඕගනයිස් කරපු මේ වෙහෙක. ඒ කියන්නේ කට්ටියට ටේබල්ස් අරේන්ජ් කරලා දෙන්න තමයි එහෙම ගියේ. ඒක තමයි ඔය කියන්නේ නැත්තේ. වෙනුක් මොඩලින් වලට කොච්චර කැමතිද? එම මොඩලින් නම් එහෙම නැත්තනේ. එම විශේෂ කැමැත්තක් නැහැ. දැන් ටීම් එකේ ගත්තාම මේ ෆොටෝස් ගහන්න ලස්සනට ඉන්න වැඩිපුරම කැමති වයි කියලා ආරංචිය. ඔයදි ලස්සනට ඉන්න ලස්සනට ඉන්න ඉතින් කැමති කියලා ගන්නෑ ඉතින්. නෝමල් ඉතින් අවුල්. ටීම් එකේ දැන් ගත්තාම කොහොමද ටීම් එකේ යාළුවන්ගේ හම්බෙන සපෝට් එක? ඔව් ඇත්තටම මගේ මේ ෆස්ට් සීසන් එක මම බැංගේට ආවේ මේ අවුරුද්දේ. ගොඩක් ලොකු සපෝට් එකක් හම්බෙනවා ටීමේ කැප්ටන්ගේ ඉඳන්ම ඔක්කොගෙම ලොකු සපෝට් එකක් හම්බෙනවා. දැන් මීට කලින් අපි පාසල ගැන මතක් කරමු. HMB ක්‍රිකට් ටීම් එකත් එකතු වෙන්න කලින් කොහොමද පාසලේ මතකය සහ පාසල ගැන මතක් කළා? ඊට පස්සේ අමතක කරන ඕන මතකයක් කතා කරමු. ඔව් ඇත්තටම මගේ මුල්ම පාසල කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය. ඊට පස්සේ මම ඕ ලෙවල් වලින් පස්සේ තමයි කොළඹ මහානාම විද්‍යාලයට ආවේ. එතනින් තමයි ඉතින් මම ඉස්සරහට
මගේ චිවමන්ට ඒවා කරේ. ඉටවස්තම ඇච්චෙන් බීටීමට එකතු වෙලා මේ ෆස් සීසන් එක ගහන්නමට. දැන් එච්චම්බීටීම ඇත්තක එකතු වෙලා වැඩි කාලයක් නැහැනේ. හැබැයි අනාගතයේදී තව වයිස තියෙන හින්දා මොකද්ද බලාපොරොත්තුව අනාගතයේ, මොකද්ද වාගේ බලාපොරොත්තුව රැකියාවෙන් ඉස්සරහට යන්නේ නැත්නම් ක්‍රිකට් වලින් ඉස්සරහට යන්නේ? මම ඒ කියන්නේ රැකියාවනෝ ඒ දෙකම බැලන්ස් කරගෙන ඉස්සරහට යන තමයි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ අරුණහම මොන වගේ ස්පෝර්ට් එකකට තව කැමති? තව ෆුට්බෝල් වගේ ඒ වගේ ක්‍රීඩා වලට කැමති. ආසම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? රංගන හේරන්. ආසම ඒ කියන්නේ ආසම ග්‍රවුන්ඩ් එකක් තියෙනවද ඔයා ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් ගත්තහම? ඇත්තටම මම කැමතිම මේ ගාල්ලේ ස්ටේඩියම් එකට. අචින්ත මේ ධෝනිව දන්නවද? ධෝනි මොන ධෝනිද, ඉන්දියාවේද ලංකාවේද? ඉන්දියාවේ ධෝනි. ලංකාවේ ධෝනිව දන්නේ නැහැ. නෑ. දන්නේම නැද්ද? දන්නේම නෑ. රයිට්. පවුලෙන් කොහොමද ලැබෙන්නේ සපෝට් එක? ඇත්තටම කිව්වත් අම්මයි තාත්තයි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. පොඩි කාලේ ඉඳලා අද වෙනකන් ලොකු සපෝට් එකක් දෙනවා. අදරත් කියන්නේ මැච් ඇසෙල්ලම් කරාම මැච් ගිනනම් කෝල් එක එනවා. විකට් කීයක් දැම්මද, ලකුණු ගැහුවද, කොහොමද මැච් එක. මේවා ලොකු සපෝට් එකක් දෙනවා අදට. යූත් එකට සෙට් වෙන U+ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ගොඩාක් දෙනෙක් එක්ක ගොඩාක් දේවල් අපි කතා කළා. ඒ අතරේ මර්කන්ටයිල් ක්‍රිකට් ටූර්නමන්ට් එක කියන්නේ විශාල අභියෝග සහ දක්ෂයින් රසක් එක්ක තරඟ කරපු තරගාවලිය. ඒ අතර අපි HMB ටීම් එකත් එක්ක අද දවසේදී එකතු වුණෙත් හේතුව ඔවුන් අවසාන මහා තරගයට සෙල්ලම් කරපු හින්දා සහ ඔවුන් වටිනාකමක් ගෙන දුන්න දක්ෂ ක්‍රීඩකයින් රසක් එක්ක හිටපු හින්දා අද දවසේදී අපි මර්කන්ටයිල් ක්‍රිකට් ටූර්නමන්ට් එක ගැන සම්පූර්ණයෙන් කතා කරන්න, ටීම් එක ගැන බොහෝ දේවල් දන්න කෙනෙක් එක්ක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. අපිත් එක්ක මාධව මීට කලින් කතා කළා. මාධව, ටීම් එක ගැන සහ මේ ටූර්නමන්ට් එක ගැන මොනවද කියන්න තියෙන දේවල්? ටීම් එකක් විදිහට ඇත්තම ගත්තොත් හුඟක් හොඳට සෙල්ලම් කරමුද, එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මං හිතන්නේ ටීම් එකක් විදිහට හැමෝගෙම ඒ ෆුල් 100% එෆර්ට් එක දුන්නා ඒගොල්ලෝ. ඉතින් ඉන්ජරිස් ආවා, ඉතින් ඒවත් අපි ටේප් ගාගෙන ඉතින් ඒ දේවල් ප්ලේයර්ස්ලත් ඇත්තරම ලොකු මේකක් කරා. ඉතින් ඒ හින්දා තමයි ඇත්තර අපි ආවේ අන්තිම වෙනකන්, මහා තරගේ වෙනකන්. ඊට අමතරව දෙයක් කියන්න ඕනේ, මං හිතන්නේ අපේ ටීම් එකේ ඉන්නවා වික්‍රම් අයියා කියලා. මං හිතන්නේ ඔයගොල්ලොත් ඉස්සරහත් හිටියා ඉන්ටර්වියු කරා. ඒ අයියා ඇත්තරම නොම්බි දවස්වලත් ඇවිල්ලා මැච් 4ක් විතර සෙල්ලම් කරා. ඉතින් අපි දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අවුවේ වතුරු ගුරක්වත් බොන්න නැතුව සෙල්ලම් කරන්න කොච්චර අමාරුද. ඉතින් ඒ අයියේ ඇත්තරම ලොකු HNBA අපේ HNBA එක වෙනුවෙන් ලොකු මේකක් කරේ. ඉතින් ඒ ගැන විශේෂයෙන් මං කියන්න ඕනේ. ඒ දේ තමයි කියන්නේ, ටීම් එකක් විදියට ඇත්තරම හැමෝම එකමුතුව හොඳට සෙල්ලම් කරා. එහින් තමයි අපි ඇත්තරම මේ වෙනකන් ආවේ. යූත් එකට සෙට් වෙන U+ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන ගමන් අද දවසේදී අපිත් එක්ක ඉන්නවා මොරටුවේ කොල්ල දෙන්නෙක්. ළඟට එන්නකෝ බලන්න කතා කරන්න. අපි නම කියමු. අශේන් ෆර්නැන්ඩෝ. රයිට්. ඔයාගේ නම? දේශාන් ඩයස්. රයිට්. මොරටුවේ කියන්නේ සාමාන්‍යයෙන් කනබොන ළමයින් ඉන්නේ? ඔව්. අනිවාර්ය. රයිට්. ඇත්තද මේ හොඳට කන්න පුළුවන්? හැබැයි බොන්න බෑ වගේ කතාවක් කියනවා. නෑ බොනෝ. කවුද බෑ කිව්වේ? බොනවනේ හැඩ. බොනවා. බොන දේවල් පිළිබඳ තමයි ප්‍රශ්න තියෙන්නේ. ටීම් එකේ හොඳම ළමයි දෙන්න තමයි මේ අමාත්‍යප සංගමේ සභාපතිවරුන් දෙන්න, සම සභාපතිවරුන් දෙන්න. මේ මොකද ටීම් එකේ ඉන්න උසම දෙන්නලු. ඇත්තද මේ? ඔව් නේ. ටීම් එකේ කියන්නේ මම හිතන්නේ බැංකුවේ මෙච්චර කාලයකට ක්‍රිකට් ගහපු අපි දෙන්න වෙන්නේ දිනේ උසම. ඇයි මේ 60 කියන්නේ? අපි යාළුවට 60 කියන්නේ ඇයි කියලා අහන්නේ. හරි ලේසි ලේසි නමනේ එක. අශේන් ෆර්නැන්ඩෝ කියනට වඩා ඉනිෂියල් 3 කියන එක අපිට ලේසිනේ. ඒ කියන්නේ ඉනිෂියල් 3 කියමු. HAT ෆර්නැන්ඩෝ. HAT ෆර්නැන්ඩෝට තමයි මේ 60 කියලා කියන්නේ කට්ටිය ආදරයට. දැන් බැදලාද විවාහකයිද? විවාහකයි. ළමෙක් ඉන්නවා. අපි පවුල විස්තර කියව මතක් කරමු. මොකද කට්ටිය බලන් ඉන්නවා. හැමෝම බලන් ඉන්නවා. වයිෆුක් ගෙදර ඉඳන් බලන් ඉන්නවා. මගේ නම කිව්වේ නැත්නම් අද ගෙදර යන්න වෙන්නේ නැහැ කියලා කියලා නැති. වයිෆ් දන්නේ නැහැ මේක. අපි දන්නෙත් නැහැ. එක පාට මේකුනේ 2019 විවාහ වුණේ.
දරුවෙක් ඉන්නවා. දරුවට වයස අවුරුදු දෙකයි. දෙන්නගේ නම මතක් කරමු. වයිෆ් දුලංගි ලක්මාලි, පුතා යෂාන් දුලීෂ. කොහමද හම්බුනේ? අහම්බයක්. සිරිපාදේ ගිහිල්ලා අහම්බෙන් හම්බුනේ බස් හෝල්ට් එකේ. අන්තිමට මැරි කරා. මේ මම දන්නේ දෙහින් දහන්නේ. සිරිපාද ගියාම එහෙම අහම්බෙන් හම්බෙන අවස්ථාවේ එහෙම හම්බෙනවද? කොහොමද එහෙම වෙන්න පුළුවන්? වෙන්න පුළුවන් නේද? සිරිපාදේ යන කට්ටිය ඔය මම හිතන්නේ මම අහලා තිනවා ඔය නම්බර්ස් එහෙම ලියලා කොළවල දෙන කතන්දර පොඩ්ඩක් මම අහලා තිනවා. එහෙම දෙයක්ද උනේ කියලා දන්නේ නැහැ ඇත්තටම. එහෙම නම්බරයක් දීලාද වැඩේ සෙට් උනේ? ඔව් එහෙම දෙයක් තමයි උනේ. ඉස්සෙල්ලා කතා කළේ අශෙන් එක්කයි දේශාන් එක්කයි කණ්ඩායමේ හිටපු මිටිම දෙන්නත් එක්ක. දැන් මම කතා කරන්නේ මට පොඩි ප්‍රශ්නයක් කියලා තියෙන්නේ කණ්ඩායමේ ඉන්න උසම කෙනයි ඊට කණ්ඩායමේ ඉන්න මේ සයිස්ම කෙනා එක්ක තමයි කතා කරන්නේ. පේනවා ඇති මට වෙලා තියෙන දේ. මේ උස කීයද? 4. ඔයාගේ උස කීයද? 6-2. මේ උස යන්න මොනවද කරන්නේ? මුකුත් කරන්නේ නැහැ මම දන්නේ. පොඩි කාලේ ඉඳලා එහෙම තමයි. ඇත්තද කියන්නේ මේ ඇත්ත කතාවක්. මේ ඇත්තටම කියන කතාවක්. ඔෆිස් එකට ඇතුල් වෙනකොට ඩිවිෂන් එකට ඇතුල් වෙනකොට ඇතුල් වෙන්න බෑ කියන්නේ ඇත්තද? ඇයි එමු? හේතු නැහැ මුකුත්. නබ ඩිවිෂන් එක ඇතුල් වෙනකොට මේ නැමිලලු වෙන්නේ. එහෙම නැහැ දොර පොඩ්ඩක් උස්සන්න තිබ්බවෙ. මේක ආ කියන්නේ උසින්ද මේ දොරේ එනකොට පොඩ්ඩක් දොර වාහින්දම උසර ගන්න වෙන සීන් නැතින් පොඩ්ඩක් බෙල්ල පාත් කරලා එන්න වෙන සීන් නැතින් බැලුවාම පෙනේ මෙන්න බලන්න උස ලේසි නෑ මේ මාත් එක්ක හිටියාම එහෙම මාව පේන්නේ මේ පොඩ්ඩක් මේ චූඩියට පේන්නේ මේ ඒ මාරු උසක් තියෙන්නේ ටීම් එකේ වටිනාම ක්‍රීඩකෙක් ඒ වගේම අපි මතක් කරමු මේ කොහෙද ඉස්කෝලේ සෙන් සෙබස්ටියන්ස් මාරටු සෙබස්ටියන් එකේ ක්‍රීඩකයෝ තවත් ක්‍රීඩකයෝ අපිට හම්බුණා කොහොමද ඉස්කෝලේ මතකේ ස්කෝලේ මතකයන් ගොඩාක් මිහිරි මතකයන් තියෙනවා ඇත්තටම පාසල් කාලේ ඉඳන් අද ක්‍රිකට් ක්‍රීඩාව එදා තිබ්බ ක්‍රිකට් ක්‍රීඩාව අතර ලොකු වෙනසක් තියෙනවා සෑහෙන එන්ජොය් කරා ඒ දවස්වල අපි ෆාස්ට් බෝලින් රෝල් එකක් නේද කරන්නේ ඔව් මේ මම නිකම අහන්නේ ෆාස්ට් බෝල කෙනෙක් සාමාන්‍යයෙන් ස්ටෙප් ගන්නවනේ මේ ටිකක් ඇතින් නම් දුවගෙන එනකොට පාස් බෝල කෙනෙක් අපි දකින්නේ මම දකින ක්‍රිකට් ගැන මම මේ කියන්නේ මම මේ වෙන ක්‍රිකට් එකක් ගැන නෙමෙයි කියන්නේ පාස් බෝල කෙනෙක් ගත්තාම අපි ටිකක් වැඩිපුර දුවලා ඇවිල්ලානේ බෝල කරන්නේ හැබැයි මේ ඇයි මේ අඩි දෙකක් විතර අරගෙන මේ බෝල දාන්නේ තමන්ගේ හැකියාව අනුව එක් කරන්න ඕනේ තමන්ගේ ස්ට්‍රෙන්ත් ඇන් වීක්නෙසස් ගැන දැනගෙන ඉන්න ඕනේ ඒත් ඒක අනුව තමන්ට පුළුවන් නම් අඩි දෙකෙන් හරි බෝල් කරන්න බෝල් කරන එකේ ප්‍රශ්නයක් නැහැ මට මේ වෙනකන් එවැනි ගැටලුවක් ඇති වෙලා නැහැ රයිට් අපි පාසල මතක් කරමු කොහොමද පාසලේ මතකයේ ක්‍රිකට් එක මම සෙන්ට් පීටර්ස් මම අnder 19 first 11 team එක කැප්ටන් කරා 2019 මම අවුරුදු 4ක් first 11 සෙල්ලම් කරා ඉතින් ගොඩක් සුන්දර මතකයන් තියෙනවා හරිම අසාමි සෙල්ලම් කරා අපි දැන් කණ්ඩායමේ ඉන්න ජේෂ්ඨ ක්‍රීඩකයෙක් ඔබ සාමාන්‍යයෙන් HMB team එකත් එක්ක සම්බන්ධල කොච්චර කාලෙද මම HMB ක්‍රිකට් ගහන ගත්තේ 2014 නේ ඇත්තටම මගේ ක්‍රිකට් අතීතය ගත්තොත් ඒක වෙනස්ම හිස්ටරි එකක් තියෙනවා මම මුලින්ම පාසලට ක්‍රීඩා කරලා ඊට පස්සේ ක්‍රිකට් නවත්තලා ඊට පස්සේ 2014 තමයි මම ආයෙත් ක්‍රිකට් ගන්න පටන් ගන්නෙ එතනදී එතනින් පස්සේ මම දිගටම අද වෙනකන් නවත්තන්න නැතුව කරගෙන යනවා ඒ ගැන සතුට වෙනවා යූත් එකට සෙට් වෙන U+ ප්‍රෝග්‍රෑම් එක අපි එන්ඩ් කරන්නයි ලෑස්තිය ගොඩක් දේවල් කතා කළා ලස්සන දේවල් කතා කළා ඒ වගේම දක්ෂ ක්‍රීඩකයොත් එක්ක අපි නොදන්න බොහෝ දේ කතා කරපු දවසක් අද ලස්සන දවසක් ඒ වගේම තවත් ලස්සන දවසක දක්ෂ ක්‍රීඩකයෝ ටිකක් එක්ක අපි එන්න ලෑස්ති යූත් එකට සෙට් වෙන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපි සමු ගන්න අද දවසේදී MCA ග්‍රවුන්ඩ් එකේ ලස්සනම ලස්සන ලොකේෂන් එකේ ඉඳන් අද දවසේ අපි සමු ගන්න ගමන් ඔබට ආරාධනා කරනවා මේ විදිහම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක එකතු වෙමු මේ යූත් එකට සෙට් වෙන යූත් ප්ලස් We'll be right back.
ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳී නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව The Papare TV, The Papare TV HD Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න නරඹන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ඔයාලගේ කම්පැනි එකේ ඔයාලගේ ක්ලබ් එකේ ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් කරන ඕනම ඉවෙන්ට් එකක් The Papare TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papare TV, The Papare TV HD Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. යූත් එකට සෙට් කරන ඔයාලත් කැමතිද? Youth Plus The Papare TV, The Papare TV HD, Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. Catch the excitement real time. Be up to date with it all. Let us capture your milestones. Get it sizzling hot off the turf. Hear the experts break it down. Dig deep into the nitty-gritty. Be inspired by their greatness. Relive all the scintillating action. ඔයාලගේ කම්පැනි එකේ ඔයාලගේ ක්ලබ් එකේ ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් කරන ඕනම ඉවෙන්ට් එකක් The Papare TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papare TV, The Papare TV HD Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳී නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. The Papare TV, The Papare TV HD Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න නරඹන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ ඔයාලගේ ක්ලබ් එකේ ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් කරන ඕනම ඉවෙන්ට් එකක් The Papare TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papare TV, The Papare TV HD Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. යූත් එකට සෙට් කරන ඔයාලත් කැමතිද? Youth Plus The Papare TV, The Papare TV HD Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. Catch the excitement real time. Be up to date with it all. Let us capture your milestones. Get it sizzling hot off the turf. Hear the experts break it down. Dig deep into the nitty-gritty. Be inspired by their greatness. Relive all the scintillating action. ඔයාලගේ කම්පැනි එකේ ඔයාලගේ ක්ලබ් එකේ ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් කරන ඕනම ඉවෙන්ට් එකක් The Papare TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papare TV, The Papare TV HD Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. යූත් එකට සෙට් කරන ඔයාලත් කැමතිද? Youth Plus The Papare TV, The Papare TV HD Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ ඔයාලගේ ක්ලබ් එකේ ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් කරන ඕනම ඉවෙන්ට් එකක් The Papare TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papare TV, The Papare TV HD Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව.